සියලු දෙනා විදේශ සංචාරගොස් පැමිණීමේදී මවරට කෑම් වර්ගගෙන එන අවස්ථා තියෙනවාද? ඔබ සත්ත්ව ගොවිපළ සේවය කරන අය අතරින් විදේශයට ගොස් පැමිණි පසු එවලේම ගොවිපළ තුළට ඇතුළු වූ අවස්ථා තිබේද? පාද සහ මුඛ රෝග, බෙහෙත් කුරුළු වුණ උරුදුර වලට ලක් වූ ඉන්ෆ්ලුවෙන්සා, අප්‍රිකානු ඌරු වුණ වැනි විදේශයේ සිට එන පසු සම්පත් වසංගතය වැළැක්වීම සඳහා ගුවන් තොටුපළ හෝ වරාය දේශ සීමා පරීක්ෂාව. බොහෝ සෙයින් පසු සම්පත් හෝ නැවුම් පළතුරු ගැනීම වැළැක්වීම. ප්‍රධාන වශයෙන් නානානය සීමා වන්නේ හරක් මස්, ඌරු මස්, එළු මස් වැනි හා මස් හා වියලි මස්, සොසේජස්, හැම් වැනි මස් වලින් සැකසූ භාණ්ඩයන්. එහෙත් නැවුම් පළතුරු, එළවලු, කුස නිෂ්පාදන බීජ, බීජ පැල වැනි ශාකයන්ය. මේ හා සමාන භාණ්ඩ ජාත්‍යන්තර තැපැල මගින් නානෑන්නේ කිරීම සීමා කර ඇත. තවද දෙමාපියන්ට වැනි පවුලේ අයට සත්ව ආහාර සහ නැවුම් පළතුරු වැනි ආනයනය සීමා කළ භාණ්ඩගෙන එමෙන් වලකින් ලෙස දන්වා සිටි. පතුන් සහ පසු සම්පත් නිෂ්පාදන ශාකවර්ග වාර්තා නොකරන අවස්ථාවක උපරිම වොන් මිලියන 5ක දඩයකට යටත්වීමට සිදුවේ. සත්ව ගොවිපළක සේවය කරන පුද්ගලයන් විදේශ සංචාරයෙන් දින 5ක ඇතුළත ගොවිපළ හෝ පසු සම්පත් වෙළඳපොළ වැනි පසු සම්පත් ආයතන තුළට ඇතුළවීම නොකළ යුතුය. තවද විදේශ සංචාරය තුළ භාවිතා කළ ඇඳුම් වැනි දෑ අටට ඇතුළ වූ පසු ප්‍රති සෝදා ගැනීමෙන් ස්නානය වැනි පුජ්ජලික දේ හොඳින් සිදු කරගන්න. මීට අමතරව ගොවිපළක සේවය කරන විට අනිවාර්යයෙන්ම වැඩ ඇඳුම සහ වූ සපත්තු පැළඳිය යුතු අතර සත්ව ගොවිපළ තුළට ඇතුළවීමේදී සපත්තු විස බීජනාශක දල්වා ගත යුතුය. ඔබ සැම පිරිසිදු කොරියාවක් සෑදීම සඳහා නිරෝධන මධ්‍යස්ථානයේ පණිවිඩයකි. අයිබෝවන්. 2018 වර්ෂයේ කොරියාව පුරේ වාසිටින විදේශික ශ්‍රමිකයන්ගේ කම්කරු සම්මේලනය පසුගිය 14 වන දින මෙරට සිටින විදේශික ශ්‍රමිකයන් සහ විදේශික සංවිධානවල සහභාගිත්වයෙන් මිනිසුන් දහසකගේ ප්‍රමාණයෙන් සහභාගි වූ අතර එම අතරින් සෝල් කන්නාමුන් ප්‍රදේශයේදී පැවැත්වෙන මෙදින සම්මේලනයේ විදේශික ශ්‍රමිකයන්ගේ සංගීත කණ්ඩායම් සහ නර්තනයෙන් පටන්ගෙන උදේලායි විදේශික වෘත්තීය සමිති නායකතුමාගේ කතාවෙන් පසු තයිවන් කංපරු සංගමය ඌජින් ලූ මහතාගේ කතාවෙන් පසු ශ්‍රී ලංකා ඉන්දු වැනි විදේශික ශ්‍රමිකයන්ද සම්මේලනය ඇමතූහ. මෙදින සම්මේලනයට සහභාගි වූ විදේශික ශ්‍රමිකයන්ගේ අදහස වූයේ විදේශික ශ්‍රමිකයන් හට පවත්නා උස්පහත් භේදය නොතකා අනෙත් ශ්‍රමිකයන් හා සමානව මූලික වැටුප ගෙවීම, නිවස්න සහ ආහාරපානවලට අඩු කරගන්නා මුදල් අයින් කිරීම වැනි දේවල් ගැන එකම හඬින් කෑගසා ඉල්ලා සිටියහ. ඊට අමතරව යෝජනා කිරීමෙන් පසු කර්මාන්ශාලා මාරු කිරීම, නිදහස්ව සහ රැකියාවසර ක්‍රියාවලිය අහෝසි කිරීම, කම්කරු අවසර පත්කමය හඳුන්වා දීම වැනි කරුණු 10ක් ගැන ඉල්ලීම් කර සියලුම දෙනා එක්ව ජනාධිපති මන්දිරය දක්වා මේ ගමන ගෙනියන බවයි. මෙවර සම්මේලනය විශාල ලෙස පවත්වන්නට යෙදුණහ. මෑත කාලයේදී මූලික වැටුප අඩු කිරීම, වැළැක්වීම, නීති විරෝධී වැටලීම් වලින් මියගිය මියන්මා ජාතික ශ්‍රමිකයාගේ ගැටලුවට සාධාරණයක් නොකිරීම ගැන පෙනී ගියහ. නීති විරෝධී ශ්‍රමිකයන් වැටලීම, තහනම ගැන ආගමන විගමන පාලකවරයන් සමග අඛණ්ඩ ගැටුම් පැවතීම, තවද කිසිම කෙනෙකුට හානියක් නොවන ආකාරයේ දැකීමත් මොවුන් බලාපොරොත්තු වන කොරියානු රජය ලබා දෙන තීරණ මොනවාද යන්න විමසා බැලිය යුතුය. MNTV නාලිකා විසින් විදේශිකයන්ට පහර දීම, රියානතුරු වැනිද වීඩියෝ සහ ප්‍රවෘත්ති ඔත්තු ලබා දීමේ සේවය. ඔත්තු ලබා දෙන්න කැමැති අය දුරකථන නැමැතුම් නැතහොත් විද්‍යුත් පැල මගින් ලබා දෙන්න.